ගුඩ් මෝනින් කියන්නත් ඕනේ. කවුද ඉන්නේ? අපි බලමු. අද ඉතින් සතිය දවසක් කට්ටිය වැඩ. ඒකත් එක්ක ඉතින් ඉන්න ප්‍රමාණය අඩුවේ ලයිව් එකේ. ගුඩ් මෝනින් හැමෝටම. මේ රටේ නායකයා වෙන්න සුදුසු මිනිස්සු කිසිම දවසක හොරකමක් කරපු නැති මිනිස්සු පාර්ලිමේන්තුවේ හොරකමට බොරුවට වංචාවට දූෂණයට එරෙහි කතා කරන්නේ අනුර කුමාර විතරයි. හැබැයි මේ රටේ මිනිස්සු අනුර කුමාර සඳහා ජේවීපී නායකයා පාර්ලිමේන්තුවේ තුන්ද තුන්දෙනෙක් ගානවා. මේ රටේ මිනිස්සු ජේවීපී එකට කැමති. මේ රටේ මිනිස්සු කැමති හොරු. ඒ නිසා මිනිස්සු හොරු. මිනිස්සුන්ට පුද්ගලික වාසි පුද්ගලික ලාභ. ඒ නිසා අනුර දිසානායක අනිත් එක වහල් පාල අවුරුදු 74 තිස්සේ ප්‍රධාන පක්ෂ දෙකේ බලය කරගෙන එක්ක ශ්‍රී ලංකා එක්ක යුවන් එක්ක බොහොත්තුව එක්ක සමගි මේ පක්ෂ දෙකේ පාරම්පරික වහල් මෙයාට මිනිස්. ඒ නිසා අලුත් නායකෙක් තවම මේ රටේ ජනාධිපති කරන්න මිනිස්සු ඉර දෙන්නේ. අනුර දිසානායක කියන්නේ උපාධි ධාරී දැක්මක් තියෙන රඟපාන මේ ජේවීපී කාර්යයට රැවටෙන්න එපා. මුන් තනි කපටි. රටට හැම වෙලාවකදීම රට විනාශ වෙනකොට අලුත් හොරු මුළුත් හොරු ඔක්කොම හොරු. මුන් විතරයි පාරිශුද්ධ. ලංකාවේ ඉන්න පිරිසිදු වෙන මුන් විතරයි. මුන් තරම් පට්ටහොරු අවස්ථාවාදී කපටි මේ රටේ ඉන්නේ. 2024 ජනාධිපතිවරණයේදී අනුරයා වෙනුවෙන් කතර ගහන්න එපා. A few moments later. Hey, රාජාංගනේ සද්දාරතන. උඹටයි මේ කියන්නේ. මොනවද මේ කියන ගොබ කතා? දැන් ඔබ මීට මාස දෙක තුනකට කලින් අරක හොඳයි මේක හොඳයි මුන් අරකයි කිය කිය ඉඳලා දැන් මේ මාතෙකට පස්සේ අර නරකයි කියපු උන් අද හොඳ වෙලා ඈ ඒ හොඳයි කියපු උන් අද නරක් වෙලා කොහමද උඹ කියන පෝස්ට් එකක් ෂෙයා කරපු අපි අද රෙද්දක් ඇදගෙන මේ රටේ ඉන්නේ කොහමද මේ මිනිස්සු වහනේ වල අපි උත්තර දෙන්නේ ඈ ඉරාජ් ඔබට උදව් කරා වෙන්න පුළුවා හැබැයි Taman කියන දේවල් වල අවම ගරුත්වයවත් රැකගනි එහෙම නැත්නම් අපිට කියන්න වෙනවා මීට වැඩිය හොඳයි උඹලා අම්මට දකෝ අද පයක් සෝදන්න දන්නේ මිනිස්සේ කාමදිරෝ කෙනෙක්ගේ නිකන් අර රුපියල් 25 කප් එකකින් වතුර කෝප්ප දෙකක් දාලා මෙහෙම මෙහෙම කරනවා එහෙමද පයක් දවන්නේ හොඳට මුළු කකුලම පෙඟෙන්න වතුර දාලා අත් දෙකෙන් පෙරි මැදලා පෙරි මැදලා ඇඟිල්ල ඇඟිල්ල කරු අත ගොක්මස් එහෙම නේ හොඳට වතුර තෙතමාත් වෙනකන් පීඩාලා උන්නහසේන පහසුවක් උණු වතුර චුට්ටක් දාලා තියෙන ඇයි බනට එන්නේ සමාරයකට සරප්පු දෙක නැතුව පෑ ගානක් කාරිකේ කකුල් දෙක අකුලෝගෙන පෑ ගානක් කාරිකේ කකුල් දෙක අකුලෝගෙන පෑ ගානක් කාරිකේ කකුල් දෙක අකුලෝගෙන ඒ කකුල් දෙකට පොඩි සනීපයක් දැනෙන උණු වතුර ටිකක් දාලා හොඳට මේ තෙතමාත් කරලා ගත්තා. A few moments ago. බුදුරජාණන් වහන්සේ ආලෝකයේ සොයාගෙන එන කෙනෙක්. නමුත් ජේසුස් වහන්සේ ආලෝකය බවට ප්‍රතිඥා දුන් කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ ආලෝකයේ සොයාගෙන ආවා. ජේසුස් වහන්සේ ආලෝකයයි. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ආලෝකයද ආලෝකය සොයා යන්නාද කියන ප්‍රශ්නය සභාවට ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේට යම් අපහාසාත්මක හැඳින්වීමක් සිදු කළා කියලා සමාජ මතයක් ගොඩනැගුණා ඒ කතාවත් එක්ක. ඉතින් මේක බෞද්ධ සමාජය තුළ මහත් සංවේදීතාවට පත්වෙච්ච අදහසක්. මේ පිළිබඳව අපි තොරතුරු සොයා බැලුවා. ඒ සාකච්ඡාව ඒ කතාව අපි හැදෑරුවා. ඉතින් මේ පිළිබඳව මහත් චිත්ත වේදනාවක් ඇත්තෙම බෞද්ධයන් තුළ ඇති වෙන බව ස්වාභාවිකයි. මේ සාකච්ඡාව අතරේ ජරන් ප්‍රනාන්දු මහත්මාගේ ආදරණීය මෑණියන් සහ පියාණන් දෙපළ අප මුණ ගැහෙන්න පැමිණියා. මේ ගැන සාකච්ඡා කරන්න සාකච්ඡා කළා. තමන්ගේ
පුත්‍ර රත්නය ඒ ඉදිරිපත් කළ අදහසේ වරද එතුමන්ලා පිළිගන්නා බව සඳහන් කළා. එතෙන්දී අපි ඒ දෙපළට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතු අවස්ථාව සැලසුවා අදහස් පළ කරන්න. ජිරන් ප්‍රනාන්දු මහත්මයා අවබෝධයේ නැතිකම නිසා බුදුදහම පිළිබඳ හැදෑරීමක් නැති නිසා ඉදිරිපත් කළ අදහසක් බව ඇත්තෙන්ම පිළිගනුණා. ඉතින් අපි බොහොම සන්තෝෂයි එවන් සුහදශීලී සාකච්ඡාවකට එළඹීම සම්බන්ධයෙන් අපි ප්‍රනාන්දු මහත්මයාට සහ මහත්මියට ඒ කියන්නේ ජෙරම් ප්‍රනාන්දු මහත්මයාගේ ආදරණීය පියාණන්ට සහ මෑණියන්ට ආශිර්වාද කළා. එවන්දු අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති සාකච්ඡාවක් ඉදිරියට යා යුතුයි. ආගම් ආගම් අතර වාද ભેද පවත්වා ගන්නවට වඩා වැදගත් වන්නේ ආගම් අතර සහනශීලී බව අන්‍යෝන්‍ය සහයෝගය. ආගම්වල පරස්පර විරෝධීතාවන් පිළිබඳව සාකච්ඡා කරලා ඒ ගැන වාද කළ විවාද කළා ලෝකයේ හැලුණු ලේ ප්‍රමාණය ඇති. ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් ලේ හැලුනේ යුද්ධ පටන් ගත්තේ මොනවාද සුද්ධ යුද්ධ හැටියට ලෝකයේ සටන් වැදුනේ ආගම මුල් කරගෙන. ඒ නිසා එවන් සටන් මින් ඉදිරියට ඇති නොවිය යුතුයි. දියුණු සමාජය තුළ ශිෂ්ටාචාරවත් සමාජය තුළ ප්‍රශ්න විසඳාගන්නේ ලේ හැලීමෙන් සටන් කිරීමෙන් හෝ ආවේගශීලීව කටයුතු කිරීමෙන් නෙවෙයි බුද්ධිමත් සාකච්ඡා මගින්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට ජෙරම් ප්‍රනාන්දු මහත්මයාගේ වැනි අදහස් සම්බන්ධයෙන් සුහදව සාකච්ඡා කරන්න අන්‍යෝන්‍ය වශයෙන් කරුණු අවබෝධ කරගෙන ආගමික සමගිය මේ රටේ ඇති කරගෙන ඉදිරියට යන්න සමග්ගා හෝත මා විවදත සමවායෝ ඒව සාදු කියන බුදුරජාණන් වහන්සේගේ අවවාදයමයි අපි අනුගමනය කරන්නේ. ඉතින් අද සාකච්ඡාව ඉතාමත් ඵලදායි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ ඵලදායි සාකච්ඡාවන් අන්‍යෝන්‍ය අවබෝධය ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ජෙරම් ප්‍රනාන්දු මහත්මයා ඒ මෑණියන්ට පියාණන්ට අද සාකච්ඡාවට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්. A few moments later. අපි අමර වෙන්න. වලන්නේ නෑ වලන්නේ නෑ.